අයිබුවන් බම නීතිඥ අමිලෙකොට මහවත්ත සියලු දෙනාටම සුබ මධ්‍යානයක් ප්‍රාර්ථනා කර සිටිනවා. අද දවස්සේ අපි මෙ මාධ්‍ය හමුව සංවිධානය කරන්නේ ඉතාමත් සුවිශේෂී කාරණාවක් සඳහා. ඒ තමයි අපි අද දවසේ සත්‍ය සහ යුක්තිය සඳහා නීතිගඥෝ සංවිධානය එහෙම නැත්තාං Loය for trueතැන්ජ සංවිධානය අපි නිලවශයෙන් ප්‍රකාශයට පත්කි කරමින් අද දවසේ අපි ඒ වැඩ කටයුතු ආරම්භ කරනවා. ඇත්ත වශයෙන්ම මේ මාධ්‍ය හමුව පවත්වන මේ අද දවස වෙන විට. අපි දකිනවා ජාතික පුවත්පත්වල ජාතික නාලිකාවල පලවෙන ප්‍රෝෘතියක්. ඒ ප්‍රෝෘතියට අනුව දැනට පවතින වාර්තා අනුව, ලෝකේ තියන දුක්කිතම රාජ්‍යයන් අතර රාජ්‍යයන් පහළවාතර අව්කන අයිතිහාසික පුරුප සොන් කලාපය. ජූනි මසත්වොන හතරද දින පුරා. අවුඛන යහ මග වලස් දව අව මංගල්යාධාර සමිතිවල සහයෝකින් පැවැත්වෙන මහා බද්ධන්සල ජූනි මසත්තුවවර දින අවඛන මංසන්දීදී පැවැත්වේ. මේ පුුණ්‍ය කටයුත සඳහා ඔබට ද දායක විය හැකි. මක්තිගීත ප්‍රසංග වෙසක්කූඩු තරගාවලිය වෙසක්කූඩු තරග සඳහා ඇතුළත්වීමට පහත අංකවසේ සම්බධවන්න දමින්ද සම්පත් विந்துුවයි හැත්තහයි හල දෙකයි හැටයි බිந்துුවයි පහළව Nelsonசන්, विදුुුවයි හැත්ත හයි බිंदුවයි හත්ත පහයි දහතුනයි හතලිසට லாம்ම්කා वििந்துුවයි හැත්ත හතයි විින්දුවයි හතයි එකළහයි හලස්කයි පहा මාධ්‍යනු බ්‍රහය ලක්දරන අලුත්ොරතුළු සහා නි්‍යවස් ටිපෝර්ර් යු ප්‍රෝන්්තිනාලික තුළින් අසිටිමත් පොසොන් කලාපේ නරැබිවිට ලංකා වස ඔබ සැමට ගෞරවනය ආරාධනා. ශ්‍රී ලංකාව එක ලොස්වෙනි තැනට පත්වෙලා තිවා. දකුණු ආසිාවට සීමකරලාය තත්වය ගත්තොත් ශ්‍රී ලංකාව අංක එකස්ථානය ඉන්නවා අපට පල්හෙන් ඉන්න පකිස්ානයේ. ක දුක්කිතම රාජ්‍යයන් වල අංකේ එකට සිටින්නේ සිම්බාබ්වේ එතකොට ඔය ලයිස්තුව තුළ ලෙබනනය ඔය වගේ මේ වෙනකොට ඉතාමත් අන්ත අසරණ රාජ්‍යයන් බවට පත්වෙලා තියන රාජ්‍යයන් ලයිස්තුේ මේ රටේ නමත් එකොලොස්වෙනි ස්ථානයට සටහන් වෙනවා. මේ රටේ වෘර්ධිකයන් විදිහටත්, මේ රටේ නීතිඥ ප්‍රජාව විදිහටත්. මේ රටේ සිවිල් පුරවැසයන් විතියටත් අපි හිතනවා මේ වගේ සුන්දර රටකට මේ වගේ ලස්සන රටකට මේ වගේ සුන්දර මිනිස්සු ජීවත්වෙන රටකට මෙහෙම ඉරණමක් අත්විය යුතුන් නැහැ කියන එක. අපි දකිනවා නමුත් මේ රටේත් රටේ ජනතාවගේත් අභාග්‍යයට අද මේ රට තුළ සිදුවමින් පවතින සියල්ලු දේවල් මේ රටේ ජනජීවිතයට. රට සමාජජීවිතයටත්රට සංස්කෘතියටත් මේට ආර්ථිකයටත් මේ රටේ නීතියටත් බොහොම අගතිදායි දේවල් විදිහයට තමයි සිදුවමින් පවතින්නේ. මේ පවතින ක්‍රමය වෙනස් කරගන්නනම් මේ පවතින අභාග්‍යමත් තත්වෙන් මේ රට එළියට ගන්නනම් මේ රටේ ජනතාවට ඒවෙනුවෙන් ගොඩක්. විහසමහන්සසි වෙන්ඩ වෙනවා කියන කාරණාව මොකද අද පැහැදිලි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනතා පරමාධිපත්තිය තුළ අද විවස්ථාදායකය තුළ සිදුවෙන දේවල්. රටේ ජනතාවගේ ප්‍රතිපත්ති ටික හදන්න. රටේ ජනතාව වෙනුවෙන් මේ රටේ එත්ති ඉන්දු තීරණ ගන්න. රටේ ජනතාව වෙනුවෙන් මේ රට අවශ්‍ය නීති ටික හදන්න එක සියලූම් දේවල් මේ රට තුළ ගොඩනගන්න. කරලා ඇලා ජනතා නියෝජිතයින් අද වෙනකොට. ඒ බල නියෝජිතයින්ට ලැබිලා තියන වරප්‍රසාධ උපයෝගී කරගන්නේ ඔවුන්ගේ ජීවිත සෘද්ධිමත් කරගන්න විතරයි. එත්තකු නැවතෙන්නේ නැතුව අද ඒ ජනතා නියෝජිතයින් ජාවාරම්කාරයයිෙන් බවට පත් වෙලා තියෙනවා. අද පාර්ලිමේන්තුව තුළ රටේ ප්‍රතිපත්ති දඩ ඔවන්ට කාලයක් නෑ ඔුන්ට සිද්ධ වෙලා ඔුන් ගත කරමින් සිටිනවා ඔවන්ගේ මේ නිල බල තත්වයන් ඒ අයගේ පෞද්ගලික ජාවාරම් සඳහා අද පාර්ලිමේන්තුව තුළ පුරුව ඇසිභාවය නැති අධිකරණයන් හි කපපම් චෝදනා ලබන මිනිමැරුම් චෝදනා ලබන දැන් මේ වෙනකොට රත්තරං ජාවාරම් වගේ ජාවාරම් කරලා චෝදනා පිළි අරං ඉන්න ජනතා නියෝජිතයයින් තමයි න්නේ අනිත් අයි ගැනත් ඒවාගේ තත්යක් තමයි තියෙනෙ. නමුත් වෘර්තිිකයන් විදියට අපිකල්පනා කරනවා මේ රට තුළ සෑම ශේත්‍රයකම පරිවර්තනයක් සිදු කරන්න නම් එක සිදු කළ හැක්කේ පැහැදිලිලෙසම මේ රටේ ජන සහභාගිත්වය තුළ ජනතාව පීඩන කණ්ඩායම් වශයෙන් තමන් නියෝජනය කරන ශේත්‍රයන් තුළාත් පොදුකාරණා සම්බන්ධයත් එකට හිටගෙන සිදුකරනු ලබන පීඩනයන් නුල බන ක්‍රියාමාර්ගයන්තුළෙන් අපිට මේ ක්‍රමය වෙනස් කරගන්න පුළුවන් කියන එක. ඒ වගේම අද දවසේ ලොස්ෝ තැන් ජස් සංවිධානය ජනතාවවෙත විවෘත කරමින් අපි බලාපොරොත්තු වෙන්නේ සාම්ප්‍රදායික විවේචනයෙන් එපිටට ගිහිල්ල මේ ප්‍රශ්න සඳහා විසඳුම් දෙන්න පුළුවන් මහපොළොවේ ඒ විසඳුම් පැළ කරන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රියාවලියයක් සඳහා. නීතිඥ ප්‍රජාවත් මේ රටේ ජනතාවත් සහභාගී කරගෙන ඉදිරියට යන ක්‍රියාමාර්ග ගැනීම සඳහා. එතකොට මම කැමති මේ වෙනකොට අපි අතර ඇතිවඋන් එකඟතාවයන් සාකච්ඡාවන් වල ප්‍රතිඵලයක් විදියට මේ සංවිධානය පිහිටවා ගැනීමේ මූලික අරමුණු පරමාර්තයන් හතක් අපි හඳුනාගෙන තියෙනවා. ඒ හත අපි ජනතාවට මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්න කැමති මං ඔබ වෙනුවෙන්. ඒ අරමුණු හත ඉතාමත් කෙටියෙන් සහ පැහැදිලිව මේ ආකාර ඉදිරිපත් කරන්න කැමති. පළවෙනි අරමුණ එමන තත් පරමාර්ථය විදියට අපි කවාදක්වන්නේ යුක්ති නීතිගරුක සමාජයක් වූ දෙසා නීතිය ආධිපත්්‍යය තහවුරු කිරීම සහ සිවිල් පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය, නයිතික ප්‍රතිපාදන වැඩදිියුණු කිරීමට අවශ්‍ය. ෘතිය දායකත්වය ලබාදීම මේ වෙන කොට අපි දකිනවා සරල සසාමාජය කාරණාවක් තුළින් ගත්තොත් මේ රටේන අනතුරට ලක්වෙලා මේ රටේ සාග්‍රහාණයක් සිද්ධ වෙනවා. දූපතක් වෙච්ච නවක කේන්ද්‍රයක් කියලා සනිටුහන් වෙච්ච මේ රටේ අද මේ වෙනකොට ඒ සඳහා අවශ්‍ය යවත් කාලන නීතිිටික මේ රටේ හැදිලනෑ ේ න්ද ත් හෙම මයි. අද රටේ ජනතාව නීතිගඥයයිෙන් හනවා හෙරෝයින් ගෑම්කට මිනිස්සු උපරිම දඩුවම් ලබනවා නමුත් කිලෝ ගන්ගේ මිනිස්ු නිදොස් කොට නිදහස් වෙනවා. කොහොම මේක වෙන්නේ. මේ සඳහා එහෙමනම් මේ රටේ නීතිය තුළ පැහැදිලි දියුණුවක් වෙනසක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපේ සංවිධානය මැදිහත්වීම අරමුණක් පරපාර්තයක් කරගෙන දයනවා ඒේවාගේ. අරමුණ විදිහට යහපත් දේශයක් උදේසා, සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික කරුණු තුළදී. පුළුල් සිවිල් මැදිහත්වීමකටා වැසි, නීතිමය රාමුව තුළ ප්‍රජාව බලගැන්වීම උදේසා. රාජ්‍යය සහ ආණ්ඩුවට බලපෑම් කරහැකි. සිවිල් නිදහස් වටාපිටාවක් නිර්මාණය කරගැනීම සඳහා කැපවීම අපේ එක අරමුණ. තුන්වෙනි අරමුණ විදිහට මානව හිමිකම්ස් සහ. ආ ව්‍යවථාවෙන් මහජනතාවට තහවුරු කර තිබෙන මූලික අයිතිවාසික ඒවා කඩවූ අවස්ථාවේද අගතියට පත් පාර්ශවයන්ට මෙන්ම විින්දිතයන්ට නීතිමේ ආධාර ලබාදීම සහ ඒ වෙනුවෙන් පුරුල් සමාජ කතිකාාවක් නිර්මාණය කර ගැනීම. හතරවනි අරුණ එෙම නැත පරමාර්තය විදිහයට අපි දක්වන්නේ ස්ත්‍රී පුර්ෂභාවය ආගමික ජාතිය හා සංස්කෘතික වශයෙන් හෝ එෙමනැන් ලිංගිකවය පදනම් කර ගැනීමින්. සිදුකරන ජාතිවාදී, ආගම්වාදී මානම පැවැත්මට අහිතකර හානිකර තත්ත්වයන් වර්ධනය වීමට තියෙන ඉඩකඩ සීමාකිරීම හා අවශ්‍ය සිවිල් පුරවැසි බලය යට රැහිව ගොඩම ැගීම සඳහා අපේ සංවිධානය අරමුණු කරගෙන තිබෙනවා. ඒ වගේම පස්වැනි අරමුණ පරමාර්ථය වශයෙන් සඳහන් කරන්න කැමැති, මහජනතාව සතු ප්‍රජාතන්ත්‍රික අයිතිවාසිකම්. නීතිමේ රාමෝ තුළ ඒ කියන්නේ විදායකය ව්‍යවස්ථාදායික අධිකරණය කියන මේ රාමන් මේ ආයතන තුළ ඒවයි බලපෑමෙන් ක්‍රියාකාරිත්වයෙන් උල්ලංගනය වන අවස්ථාවලදී එයට වැසි නීතිමේ රැකවරණය ලබාදීම ඒවා බලාත්මක කිරීම සහ. ඒ සඳහා වූ පුළුල් නිදහස් වේදිකාවක් සකස්කරදීමට අපි සංවිධානයක් විදිහයට බලාපොරොත් වෙනවා. හයවෙනි පරමාර්තය එහම නැත්තන් අරමුණ වශයෙන්. සිල් යිතිවාසිකම් වැඩිදි වුණු කර ගැනීම පදනමින්. පුරුව වැසි බලය බලගැන්වීම අවසි නීතිම ප්‍රතිපාදන සහස් කිරීම සහ විවස්ථාදායකයට ඒ සම්බන්ධයෙන් සය අදහස් යෝධනසා ඉල්ලීම් කළ හැකි සිවිල් පුරුවවැැසි යාන්ත්‍රනයක් සහිත පුරුල් එකගතා වැඩ පිළිවෙලක් සකස් කිරීම. අපි දකිනවා මේ රටේ ත්‍රස්ත විරෝධී පණතගේනවා. මේරටේ දූෂණ විෝධී පනත්ගේනවා මේයාආකාරේ විධ පත් ගේනවා අපිදකි වා මහ ැංකෝ සම්බන්ධය. පනත් කෙටුම්පත් දෙනවා ඒ කිසිම අවස්ථාවක අපි දකින්නේ නෑ මේ පනත් කෙටුම් පත් අවස්ථාවේදී නීතියක් වීමට ප්‍රථමව හොඳ ජනතා සහභාගිත්වයක් ලබා දෙෙනවා ඒ වගේම ඇතැම් අවස්ථාවල කෙටිකාලීනව ලබා දෙන අවස්ථා තුළ ජනතාවේ සඳහා පුළුල් වශයෙන් මැදිහක් වෙෙලා තමන්ගේ අදහස් ඒ වෙනුවෙන් ඉදිරිපත් කරනවා ප ද කිනන්න අපි සංගධනක දෙ බ පොත් ෙන මිගිදිියයට මේ රතිේ මේ රටේ ගොඩ නැගෙන එමන මේරට ඉදිරිපත් කරන්න හදන සම්මත කරන හදන නීතීන් වලට. අදාලව කුළුල් මැදිහත්වීමක් ගෘතිකයන් වශයනුත් ජනතාව එකතු කරගෙන සිද්ධ කරන්න. එතකොට අවසන් පරමාර්තය එ හත්වන පරමාර්තය විදියට භාෂනය සහ ප්‍රකාශනයේ අයිතින් උල්ලංගනය වී රාජ්‍ය මර්ධනයට ලක්වන අවස්ථාවන් වල. ජාතිකමෙන්ම ජාතියන්තර වශයෙන් ඒ වෙනුවෙන් පවතින නීති මේේ ප්‍රතිපාදන තුළ මැදිියත්වීම ස යුක්ති්‍යය සසාධාණනත්වය ලබාගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම අපි දන්නවා පෞ්ගේ දවස්වල භාෂනයේ නිදහස ප්‍රකාශනය නිදහස සම්බන්ධෙන් බරපතල තත්ත්වයන් නැතිවුුණ. අදටත් ඒ තත්වයන් ඇැතිවින් පවතිනා මේයාකාරය ව පරමාර්තයන් අරමුණු හතක් පෙර දැඩි කරගෙන අපි සංවිධානයක් විදියට ජනතාව සමඟ ඉදිරි ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. එතකර අපි දකිනවා වර්තමානයේ. නීති ශේත්‍රය තුළත් අනිකු නදීවිතය තුළත් ඉතාමත් වැරදි අර්බුදකාරී පරමාදර්ශයන්කොට නැගමින් තියෙනවා. අපි දකිනවා බුමකාලෙකටකාලින් මේට මන්ද පෝෂ්ණය ගැන කතා කරපු ඩොක්. චමල් සංජීව වගේ අය වැඩ තහනන් කරලා පඩිත් නැතුව ගෙදරයබවා. පුද්ගලයා කවුරුණත් මහජන උපයෝගීතා කොමිසන් සභහව ජනතාව වෙනුවෙන් තීන්දුවක් ගන්නකොට ඒ තීන්දුව පදනම් කරගෙන ඒ සභාවේ. සභාපතිවරයා ඉවත් කරලා ජනතා හිතවාදී මතවාදයන් මර්ධනය වෙනවා. එතකොටට දැන් අද වෙනකොට අපි දකිනවා මාධ්‍යවාර්තා පළකරනවා. වර්මාන මාන විහිමිකම් කොමිසමේ සභාපතිනයට විරුද්ධව ඉන්න අනෙකුත් සාමාජිකයන් දැන් ජනාධිපතිවරයා හමුුවෙන්ඩ යනවා ඒ. ඒ ස භාපතිනිය සමඟ කටයුතු කරන්න බැෑ කියන කාරණාව. ඒ යන නියෝජිතයන් හවාදක්වන කාරණාව තමයි මහජන සාමය පිළිබඳව ඇමතිවරයා මානව හිමිකම් කොමිසමට කැඳවීමට ගත්ත තීරණය ඔවුන්ගේ තීරණයක් නෙමේ කියන කාරණාව. නමුත් අපි ප්‍රශ්න කරන්නේ මහජනසාමය ඇමතිවරයා මේරටේ ජනතා නෝජිතෙක්නම් හගේ දදුරේ ඔහුව නඩත්තු කරන්න මේරටේ මිනිස්සුනා. ඔහු න්නා තීන්ඩු තීරණ සම්බන්ධයෙන් මේරටේ ජනතාව විසින්. න ම කරලා පත් කරගත්ත ොමින් සභාවකට ඔහුුව කැඳවීම තියෙන බැරදමොකක්ද. ඔව ප්‍රශ්ණ කිරීමට තිවෙන බර්දමොකක්ද. ගැටලුවමොකක්ද. එතකට පහගගේ දවසුල් අපි දකිනවා මානව හිමිකම් කොමිසම මේ අරගලය තුළ ජනතාවට ජනතාවගේ අයිතිවාසික මාරක්ෂා කරගෙන අරගල්ල කිරීම සඳහා වූ අයිතිය තහුරු කරන. හිතනනුත් නවතින්නෙ නැතුව. මේරටේ ජනතාවගේ භාෂනයේ ප්‍රකාශනය අයිතින් මේරට ජනතාව පහර කෑමට. තිතභාවට පත්වෙන කොට ඒ කොමිෂන් සභාව බෝම සක්‍රිය ක්‍රියාවලයක් කරනවා. එතකොට දැම්මේ පාලකය උත්සාහා කරනවා ඒ වගේ සක්‍රියව ක්‍රියා කරන ජනතාව වෙනුවෙන් කතා කරන ආයතනවල ඉන්න පුද්ගලයින්ව බලපෑමට ලක් කරලා ඉවක් කරලා තමන්ට ඕන හිෙන්ංචයිියන් පත් කරගන්න. අපි දැක්කා පාර්ලිමේන්තුව තුළ පෞගිය දවස්වල විවාදයට ගැනෙනකොට මේ මාජන උපයගතා කොමිසමට සදාල ප්‍රශ්නය. ඒ අයව පත්කරපු ජනතතා නියෝජිතය ෝ කියනවා මේ දේශපාලන හෙංචයිෝ. මේ මයික් ටයිසන්ල ! විවිධ නම්බලින් හඳුන්නල මේ තමන්ගේ පදට නොනටන තමන්ගේ පදට නැමෙන්ට කැමති නැති. පුද්ගලයන් ඉවත් කරලා මේ උත්සාහ කරන්නේ. මේ රට තුළතියන ස්වාධීන ආයතන නැවතත් දේශපාලනි කරණය කරගෙන තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් යඩ අපි දන්නවා. මේ රට දරිත්‍රතාද. දුෂ්කරම රාජ්‍යයන් එමන දුක්කිතම රාජ්‍යයන් වල ලයිස්තුවට පත්වෙලා තියෙන්නේ ලයිස්තුවේ එකකොලොස්නි තැට පත්වෙලා තියෙන්නේ. සත්‍ය වශයෙන්ම මේරටේ සෑම ශේත්‍රයක් තුළම මේ සිදනු අනවශ්‍ය දේශපාලික මැදිහත් වී. මේරටේ රාජ්‍ය සේවකයන් රාජ්‍ය තන්ත්‍රය මේතුළ සිදුකරන දූෂණයන් ඒ වගේම ඊටත් එහාගිය මේරටේ ඇතැම්්‍යාපාරික පැළැන්තියක් විසින් මෙහවන මේ දේශපාල ම මමාෆි අාවවවිතින්. මේ පරාජය කරන්නන මේ රට තුළ ජීවත් වෙන්නනම්. විසඳුම මේ රට දාල පල නොගොස්. මේ රට තුළ අභිමානවත් පුරවැැසියෙක් වෙවිදිට හිස හොසවල දෙපයි නැගිටලා ප්‍රීතිමත් මිනිස්සු විදියට ජීවත් වෙන්න නං. අපි ඒ සඳහා අවශ්‍ය රාමුව සකස් කරගන්න ඕන. එහිදී අපි හිතනවා නීතිය ඉතාමත් විශාල භූමිකාවක් ඒ තුළ ඉෂ්ට කිරීමට තිබෙනවා කියන කාරණාව. මොකද මේ රටේ හාල් මැසි වැරදි කරන කුඩා ප්‍රමාණය වැරදි කරන පුද්ගලන්ට දඩුවම් ලැබුණාත් මහපරිමාන මහපරිමා වංචා දූෂණවල යෙදෙන පුදගලයින්ට මේ රටේ නීතිය ක්‍රියාත්පකවීම සම්බන්ධයෙන් පවතින්නේ ඉතාමත් වැඩි විවේචනයක්. මේ ආකාරේ සමාජ පරිවර්තනයක් සඳහා අරමුණු කරගත් OS4. න් ජස්ි ංවිධානය අද සිට ජනතාව සමග වැඩ අරඹනවා කියන පනිවිඩය දෙන්න තමයි අදපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවුුණු ලැබේ. අපි ඒ වගේම ජනතාවට ආරාධනා කරනවා අපි මේ වෙනකොට සමාජ මාධ්‍යඔස්සේ ෆස්බුක් පිටුවක් ආරම්භ කරලා තියෙනවා ලොයස් තැන් ජස්ස් වශයෙන් නම සඳහන් කරලා අපි ජනතාවට ආරාධනා කරනවා මේ සංවාදය අපි ආකාරයෙන් පවත්වාගෙනයම මොකද මේ ක්‍රියාකාරකයෙන් කිසිම කෙනෙක් ඔය කියනආකාරයේ සංවිධනවලින් මුදල් ලබන්නවත් ඩායස්පෝරාවලින් සල්ලි ලබන්නවත් එෙම නැත්තං කාගේවත් දේශපාල ත්තුවනෙේ ොද මේ ඉන්න හඟක් ක්‍රියාකාරකයි ඔබ දන්නවා පෞගිය කාලය තුළ ඔබත් සම ගනදදුම් කරපු ආකාරය. අපි මේ මැදිහත් වෙන්නේ අපේ ප්‍රශ්නයට රටේ පයට මොකද මේ ප්‍රශ්නය විින්දිිතයෝ අපි. දුක්කිතම රාජ්‍යය තුළ ජීවත්වෙන තවත් ජනකොට සක්තමයි අපිත් ඔබත්. ඉති එහෙමනං මේ ක්‍රමය වෙනස් කරගන්න අපිත් සමඟ සංවාදයේ ඒ දෙන්න ඔබගේ අදහස් චෝදනා යෝජනා සියල්ල ඔබට පුළුවන් ඒ සමාජ මාධ්‍ය හර ෆස්බුක් විටුව හර අපිත් සමඟ බෙදාගන්න නිරන්තරයම සමාජ ගැටලු සමඟ ඔ සඳහන් කර ආකාරයට ඔබගේ ඔබ මුණ දෙන විධ වූ සමාජය කරුණු හර පැනනගෙන නද අපි දානම් වෙලා ඉන්න අපිත්තෙක්යින්න නීති මඟ ඔබට බෝහම ස්වෙච්චාවෙන් සත්්භාවෙන් ඒ සඳහා අවශ්‍ය සහය උපකාරය ලබාද නෙකන්ද නැවතවරක් අවධාරනය කරනවා අපිත් සමග මේරටේ සැබෑ පරිවර්තනයක් සඳහා මේරටේ සැබෑ වෙනසක් සඳහා එකතු වෙන්න කියන කාරනාව බෝම සූතියි. ම නීටික මනෝජනානයක් අර කැඳෝම් කරු සත්‍ය සහ යුක්තිය සඳහා නීතිකනයෝ සංවිධානය. මංඇමති ආරම්බේදීම. අද අභිනවෙන් අපි ප්‍රකාශයට පත්වනු ලබන මේ සත්‍ය සහ, යුක්තිය සඳහවූ නීතිකඥයෝ සංවිධානයේ, ප්‍රධාන නිලධාරීෙන් හඳුවාදී මක්කරන්නට. මොහොතේදී යුක්තිය නීතිකඥෝ සංවිධානය, සභහපතිවරයා වශයෙන් කටයටු කරන්නේ නීතිඥ්‍ය අමිලියේ ගොඩ මහමත්ත මහත්මා. එ සමගම. සංවිධාන රු ේකම් හැට කටයුතු කනවා නීතිකඥ ලිහිනිී ප්‍රාදුම මහත්මිය. එත් සමගම සත්‍යය සහ යුක්තිය සඳහ වූ නීතිඥු සංවිධානය ජාතික සංවිධා ැටට කන්දයුතු කරවා නීතිඥ නීත් උදේශ මහත්ම මෙහි කැඳුම්කරු හැටියට ම කටයුතු කරනවා. ඉටමතර අපේ අනෙකුත් තනතුරු සම්බන්ධෙන් අපි ඉදිරිී කාලේයේදී දනුවත් කිරීම කරනවා. තවත් රට පුරාම නීතිකයරු විශාල ප්‍රමාණයක්. මේ වන විට අපත් සමඳ සම්බන්ධ වෙලා මේ වැඩකටයුත්ත ඉදිරියට ගෙනයන්නට. ඔවුන්ගේ කැමැත්ත සහකට සම්බන්ධ වෙන්න ඔවුන්ගේ එකංගතාවය අපත් සමගධස්ස මාරු කරගමිණින් මොතේ සිත්ින හොක පිහිනිි. එනිසා මේ සත්‍යය සහා යුක්තිය, සඳහා නීති නියෝ සංවිධානය බිහි වෙන්නේ. මතකතිය ගන්න. ශ්‍රී ලංකාවේ ඉතිහාසේ ස්වර්ණමය ජන අරගලයට. ඒ ස්වර්ණමය ජනාර කලයෙන් පස්සේ මෙ රට තුළ බිහිවෙලා තියන සුවිශේෂී දේශපාලන හා සමාජ. වටපිටාව තුළ අපිට දැනෙනවා වෘතිකිව හැටියට. මේ මහපොලවපේක්ෂා කරන මහපොළවෙ පයගහලා ඉන්න මෙ රටේ ආදරණී අම්මතාත්තා සහෝදරය සහෝදරිය පුංචි දුව පුතා අපේක්ෂා කරන දෙයක් තියෙනවා. ෘත්තිිකව හැටි අපි. අපි විශ්වාස කරනවා හුදෙක් විවේචනයට එහා ගිය. සංවර්ධනාත්මක ගොඩනැගීමක් සඳහා පාදක වෙච්ච වැඩපිළි වෙලකට අපි අවතීර්ණ වයුතුයි කියලා. එනිසා සමහරක් කණ්ඩායම් වගේ ආණ්ඩුවවේවා විපක්ෂයවේවා වෙනත් දේශපාලල කණ්ඩායම්බේවා කරන හැමදේම වැරදිී කියයා මේ. අවශ්‍යතාවේ අපි කවුරුත් නෑ හේතුව අපි ඉන්නේ මේ අපේ රට ගොඩනගලා අපේ අනාගත පරම්පරාවට. පවරා දෙන්න සුදුසු රටක් නිර්මාණය කර ගත යුත්තු තැන කල යුතු තැනකයි අපින්නේ. මොකද දශක හතකට එහාගිය කාලයක්. මේ ලංකාවේ දේශපාලන නායකවයි කියයා ගත්ත. ඒ අදූරදර්ශි අකාරයක්ෂම කිසිදු ප්‍රඥාවකින් තොර අනුවන තීන්දු තීරණ අරගත්ත එ දේශපාල නායකත්වයන් ආණ්ඩු නිසා අද වෙනොට රට ආසියාවේ දුප්පත්ම රටවල් විස්සයෙන් එකක් බෞඩ පත්වෙලා තිෙනු. කලින් අමිල කිව්ව වගේ අද වෙනකොට ලෝකෙම දුක්කිත රටවල් පහලව ඇතුළේ එකොළොස්වෙෙන ස්ථානයට ඔබෙත් මගේත් මෙආදරණය මාතෘු භූමිය පත්වෙ ලාතිෙන. ඒ නිසා තවදුරටත් මේ මජර අමන කිසිදු ප්‍රඥාවකින් තොර හුදෙක් තමාගේ වාසිය ගැන විතරක් හිතන තමාට ලැබෙන කොමිස් මුදල තමාට ලැබෙන අල්ලස තමාට හම්බෙන ශ්‍යායක තමයාගේ හම්බෙන ලාභාංශය තමාට හම්බෙන වාහනය තමාට හම්බෙන තනතුර තමාට හම්බෙන වරාප්‍රසාද තමාට හම්බෙන වරධාන මෙ සියල්ල ගැන හිතලා තමාට හම්බෙන නම්බනාාම ගැන හිතලා කටයුතු කරන ඒ මෙ රට තවත් බංකොලොත් කරලා මෙ රට විනාසමු කියයට ගෙන යන ඒත් දේශපාලන බල අධිකාරයට එරෙහි වෙන. වෘතමය වේදිකාවක් නිර්මාණය කර ගැීමේ අවශ්‍යතාව අපිට තිෙන. ඒක මේ වෙනකොට රට ඉල්ලන දෙයක් රට අපේක්ෂා කරන දෙයක්. මෙනටයි අහිංසක අම්මතාත්තා තරුණය තරුණිය පුංචි දුවපුතා පවා බලාපොරොත්වෙන දෙයක්. ඒ නිසා අන්න ඒ තියන හිස් අවකාශයේ සහඒ රටයිල්ල නවශ්‍යතාවේ සම්පූර්ණ කිරීම තමයි අපේ මූලිකාරමුණවෙන්නේ. ඒක තමයි අපේ සභාපත්තුමා සහ ේකාම්තුමේ කිව් ආකාරයට ඒක තමයි අර සත්වදෑරුම් අරමුණ ඔස්සේ අපි දිගැහැරලා තියෙන්නේෙ. සත්ව දරුම් අරමුණ ඔස්සේ අපි දිගැරලා තියෙනෙ. ඒනිසා මේ වෙනකොට මේ රටතුළ දේශපාලන ක්ෂතාවය වැඩිදියුණු කිරීමේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් බවඩ ඇතිවෙලා තියෙන. එම නැත්තං වැසිකිලි පෝච්චියයට ටකරමට ඇස්පැස්රෝ ශීට්්‍යකට හම්බෙච්ච රුපියල් පන්දාහට අරක්කු කාලකට බත් පැකට්ට එකකට තමන්ගේ මළකෙතරට ආපු හින්ද. එමනත්තං විවාහමංගලයට ආපු හින්ද. එමනත් කනුුවේ ලයිට් එක දාපු හින්දා මෙහෙම හිතලා. සමන්ගේ වටිනා චන්දය අවුරුදු ගණ නාවකට මෙරටේ දේශපා ලක්ඥන්ට උකස් කරපු. මෙරටගේ අහිංසක චන්දදායකයාව. දේශපාලන සාක්ෂර්තාවය අතින් සවිබලගැන්නීමේ ෂනිික සහ විදමත් වැඩ පිළික් අපිට වශවෙලා තියෙනවා. අනි පැත්තෙන් නීතිය තියෙනවා කාරණයක් නීතිය නොදන සිටීම සමාවට කරුණලක් නෙමයි කියන. එනිසා. නීතිය දැනුමතින් ගත්තාහම. අපේ රටේ ජන ඉතාමත් දිළුඳු දැනක ඉන්නේ. ඉතාමත් දිළු තැනකන්නේ. නයිතිීක දැනීම සම්බන්ධයෙන් ඉතාමත් අල්ප දැනීමත් තමයි අප රටේ සාන්‍ය ජනතාවට තියන්නේ. ඒ නිෙසා එවන් ජනතාවක් නයිතිීක සාක්ෂර්තාවය අති සවිබල ගන්වල නීතිය දන්න ජනතාවක් මේ රකට දායාද කරගැනීමේ මුක්කෙ පරමාර්ථයක් අපි ගාව තියනවා. අපිට තියනු. ඒත් එක්කම ගත්තාම ඒත් එම අපි ගත්තාම අපි දකිනවා. දෙදදා විසකේ අප්‍රේල් මාස්සේ නමවවෙද ඇතිවෙච්ච. එඒ අරගලය. දෙදා ස්විසි දෙකේ මාර්ත තිස්සෙක් වද වෙනකොට. මිරිහානේ හිටපු ජනාතිපතිවරයාගේ නිවස අසල ඇතිවෙච්ච සිදුවීම ඉඳලා. දෙෙදදා විස්තකේ ජුලි. නමවෙෙන්දා ජනාජිපතිවරයා දූරය අත්තරලා යනතන වෙනකා. දහතුන්ෙන්දා ජලි දහතුන් එදා දූරය අත්තරන තෙක් මේ අරගලයට දැවන්ත නායකත්වයක් ලබා දුන්නා ශක්තියක් වුණා අරගලකරුවොත් එක්ක එක පළට හිටගත්තා මෙරටේ දහස්සකුත් නීතික්ට ප්‍රජාව. දහසකුත් නීතික්ට ප්‍රජාව. අපි ඒ දහස්ගානනිින්. කීපදනෙක් විරයි ැයවිල්ලා. එහෙම පේන්න නොපෙනෙන එල්ියට එන්නේ නැති හැබැයි ඒ දැවන්ත ජනාරගලයට ශක්තියක් වෙච්ච ඒත් දහස්ගානක් වෙච්ච නීති්‍ය ප්‍රජාවට අපි අවන් කාදර ස්තූතිය පුදකරන්න කැමති. මොකද එවන් නීති්‍ය ප්‍රජාවක් නොහිටිය නම් එවන් ස්වර්ණමය ජනර්ගලයක් එතරම් කාලයක් අකන්දතාවකින් යතුව න ජනතාව තුළ විශ්වාසයක් ඇති වුණා. අපි පාරට බැස්සට අපි වත්තරංකුවට ගත්තාට අපි හිරට දැම්මට අපිත් එක් මහමෙරරක් වගේ. නොසැලි සවිමත්ව අපිට හෙවනක් වෙන රැකවරණයක් වෙන ශක්තියක් වෙන නීතික්ට ප්‍රජාවක් මේ රට තුළ ඉන්නවා කියල. ජනතාව පාරට බහින්නේ අන්නේ විශ්වාසයෙක්. ජනතාව අරගල කරන්නේ අන්නේ විශ්වාසය අත්ෙක්ක. ජනතාව තමන්ගේ දුක නොබියෝව ප්‍රකාශ කනතැන්ට පත්වෙන්නේ අන්නේ විශ්වාස ත්ෙක්ක. එනිසා ඒ ජන අරගලේ තුළ නීතිඥවනුන්ගේ කාර්ය බර්ය. එත් එක්කම අනෙක් වෘතිකෝ ෘතිය සමිති බහු ජන සංවිධාන සිවිල් ක්‍රියාකාරිකෝ සමාජමාධ්‍ය ක්‍රියාකාරිකෝ දේශපාල කන්ධායම් ඔවුන්න ඔවන්ගේ කාරභාරය කළා. අපි ඒ ගැන ඔවුන්ට අප දහස්වාරයක් සූතිවන්තවෙන්නට අවශවය. ඒ අතර නීති්‍යෝරු කොරපු කාර්යාරය ගැයි මම එකයාගෙනන. දැන් අපි විශ්වාස කරනවා අපිට පේනවා. ගාලු මූදුර ජනාර කලේ අවසන් වුනාට. දැන් මේ මුළු රටම එකම අරගල භූමයක් බවට පත්වෙනවා. අදමෙන කොට දීවරයට අරගලයක් තියෙනවා. අදමෙන කොට ක ක්‍රෘෂිකාර්මාන්තයයේ නිියලෙන. ගොවියයට අරගල අත්තිේනවා. අදමෙනකොට හේන්ගොවයට අරගල යක්තියනු. අදමෙනකොට ඉදිකිරින් ශේෂ්‍රේයිඉන්න කම්කරුවට අරගල අත්තිනු. පෙදරේරුවට වඩු කාර්මිකයායට ජල්නලකාර්මිකයාට මෙස් සියලු දෙනාට. අද වෙනකොට අරගල අත්තිේනු. අද වෙන ඉදිකිරීමම් ශේෂ්‍ර ඉන්න කොන්තරාත්රුවන්ට ඒ ව්‍යාපාර්කයන්ට අරග යක්තිේනු. අදමෙනකට ඇ ේ ්‍ර ලා. එකින් එක එකින් එක වැැහෙමින් පවතිනෝ. ලංකාවේ ඇගලුම් ශේෂ්‍ර ඉන්නඒ අපේ අහිංසක සහෝදර සහෝදරයට අරගලයක්තියෙනු. සිය දහස්ගානකගේ රැකයා අහිමිවෙන් පවතින ආර්ථිකයක් තුළ ඔවුන්ට පැහැදිි අරගලයක් තියෙනු. අදමෙනනකොට ප්‍රවාහණ ශේෂස්්‍රය ඉන්න ඔවුන්ට අරගලයක්තියෙනු. අදමෙනකොට වෘතිී්‍යාන්ට අරගල යක්තියෙනු. අදමෙනකොට මාධ්‍ය නිදහස්ස කප්පාදු කරලා තමන්ගේ මතවාදයට එරෙහිෙවේ යන මාධ්‍ය නිහට කරන්න දරන රජ් රාජ්‍ය මර්තනය ඉදිරියේ මේ මාධ්‍යය සහෝදර සහෝදරියන්ට වගේ මාධ්‍ය ආයතරවලට පැහැදිලි වරගල තිේනවා. අරගල තියන. අද වෙනට වද්‍යවරු දෙදහකට වඩා මේ රට අතාරල ගිහිල්ලා. සෞඛ්‍ය ශේෂ්‍රයේ කඩාවෙට න. බාල බෙහෙත් ගෙන්න්නනවා. ගෙන්න්න නිින්ජෙක්ෂන් කුප්පියයෙන් කොමිස් ගානො අන්න. සෞඛ්‍ය ශේෂත්‍රය ඉන්න සියලුදිනාට අදමෙනකොට අරගලයක් තියනු. අරගලයක් තියනු. රාජ්‍ය සේවකයාට තමාගේ විශ්්‍රවාම වැටුප අහිමිමිම් පිළිවඳ. ප්‍රශ්යක්තිය. අර්ථසාධක අරමුදනට වෙන්නේ යන සන්තසිය ගැන අතමිෙනට හුල්ලමින් ඉන්න එස්සේවකයන්ට අරගලයක් තියනු. පුද්ගලිකංශයේ සේවය කරන සහෝද සහෝදරයට තමා සේවය කරන ආහිතනය. තව දවස්කීයක්තියයිද. කවද වැහෙයිද. කවදා අපි පාරට බහිද. මගේ පෞවලට මොකද වෙන්නේ මගේ දුවට පුතාට මොකක්ද වෙන්නේ අන්න උන්ට අරගයක් තියෙනවා. පාසල්ල ලුගන්නට ගුරුවරය ගරුවරයට නිදහසේ ගෙහිල්ල පසලේ උගන්නගන්න බෑ දරුව ගුරුවලට ගහනතන්ට පත්වෙලා මානසික විකෘතියක් ඇතිවෙලා ගුරුවරුගේ වැටපර්දක ලැබිලනෑ ගුරුවරන්ට නිසේ පුහුණුව හබ වෙන්නේයි අන්න. අධ්‍යාපන ශේෂත්‍රය අරගලයක් තියෙන. දරුවන්ගේ ප්‍රශ්පතර නිසපරිදිය ඇගගේීමට ලක්වෙන්නේන විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබෙන්න්නේින විශ්වවිද්‍යාලට අවශ්‍යි කරන අවුම පහසකන්ටිකන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ව මර්ධනයට ලක් කරනවා අන්න ශිෂ්්‍ය ප්‍රජාවට අරගලයක් තියෙන. එනිසා මේ සමස්ත රට තුළ එකී නොකි සකළ ශේත්‍රයන් සම්බන්ධයෙන් මේ වෙන කොට අරගලයක් තියෙන. ැංකු දධති ඩාාවවැටන පටන්ගන්න. මහජන බැංක්කුව නය ප්‍රතිවියෝගත කරන්න පටන්ගන්න. මහ දල ඇත්තුන්ගේ බිලියන පලස් සතරක විතර මුදලක් බොල්නෑ හැටියට ප්‍රකාශි කරන්න ගමන්. සාමානයේ ලක්ෂය දෙක පලස්ථහා ගනායටගත්ත නය ගැනුම්කරුවට ලියමක්්‍යවනවා ඔබේ න අය අපිට පොලිය නැවත ප්‍රතිවෝගතර සිද ලාය. නැ ෂ්ල් ද ලාලති. ටිින් මහා දන්න කේරයන්ගේ බොල්නාය බිලියන් ගලන් කපනකොට යටටින් අහිංසක දුක්පත් මේරටේ ආර්ථික පීඩනය තුළ පීඩාවට පත්වලා ඉන්න. අහිංසක පුරවැසියා තවත් පෙළමින්. අන්න උන්ගේ නය ප්‍රතිවවගත කරන්න පටන්ගරගෙන තියෙනම්. මහාව අපිට පටිකද කරගන්න කියන ගමන් උන් උන්ගේ පටි ලෙහාගෙන සුකිත මුදිත ජීවිතයක් ගතකරමින් උන්ගේ වරාප්‍රසාද වරදාන වැඩිකරගලමින් ඔවුන් කටයුතු කරන. එනිසා මේරටේ දේශපාල්ල ප්‍රවාහය තුළ පැහැදිද වරගල තියෙන. ඒනිසා අර ගාලුමෝදුර අරගලේට නීතික්ට ප්‍රජාව තමන්ගේ දායකත්වය ලබා දුන්නේ කොයියාකාරෙන්ද ඒයාකාරයට රටපුරා බුරපුරා නැගෙන. තැනින් තැන දැවෙන තැ ැන මේ දැල්වෙන ගිනි පුරු හරහා ගොඩනගෙන අරගලයන් වලට දායකත්වය විශ්වාසය, ශක්තිය. අපිත් ඔබත් සමඟ සිටිනවා කියන සහතිකය ලබාදීම තමයි සත්‍යය සහ යුක්තිය සඳහා නීතිඥ සංවිධානයේ මුක්ඛය පරමාර්තය වෙන්නේ. මුක්්‍ය පරමාර්ථය වන්න. ඒනිසා මේරටේ ජනතාවගේ අරගලය නැගැන්නේ කොතැනද? ඒ අරගලයේ තුළ ඔවුන් මුරගසන්නේ කුමන අරමුණු සඳහාද.ඒ අරමුණුත් එක් එක පෙනට හිටගන්න අපි වෘථිකය හැටියට සැදිී පැහැදි සූදානමින් සිට්වා කියන. පැහැදිලි ග්‍රතිඥාව අපි මේ ොතේ ඔට ලබා දෙඉන්න කැමති. එසට විශ්වාසයෙන් කියනවා. විශ්වාසෙන් අපි මෙචදකල් කිව්ව ේවල් අපි රැකල තියෙනවා. මෙච්චරකල අපි අකණ්ඩව අරගල කරුව වෙනෙන් සහ ජන අරගලය වෙනුවෙන් අපි පෙන සික්ල තියනවා. ඒසා අද සත්‍යය සහ යුක්තයේ සඳහහා නීතිකයෝ සංවිධානය. මේ ඔබට ප්‍රකාශයට පත් කරන්න මොහොතේ නැවත ඒ සහතිකය එදාට වඩා තිවුර කල් ලපි දෙනවා. ඔබේ වැඩබි මේේ ඔබ ගොවිවිිමේ ඔබ දීවර තොටුපලේ ඕනෑම තැනක. ඔබටට පැනනගෙන අරගලයට. ඔබට සවියක් වෙන්න ඔ ශක්තියක් වෙන්න. සත්‍යය සහ යුක්තියව් දෙෙසා වූ නීතිකඥෝ සැදී පැහැදිඉන්නවා සූදානමින්න්නින්වා විශ්වාස කරන්න අපි ඒ විශ්වාසය පැහැදිලියොම අරක්ෂා කරනු. එත් එක්කම දැන් රටේ සිද්ධවිෙන කාරණාදහා ැලුහම රත්තරං. රක්ට හොරෙන් අරංආාපු මන්ත්‍රරි කියනවා මාරවැඩි. මම දන්නෙත්නේ. බෑගගකට රත්තරන් දාලා රත්තරදාව බෑග එකකමට දීලා. ඒකන්නේ කිලෝ තුනහමාරක ප්‍රත්්තරං අරංගෙනකොට. ලක්ෂහතලිස්ගාන්නක ෆෝන්න රංගෙනකොට එහට තේරෙනෑ මේ යාගේ බෑගිකතිි ප්‍රශ්්‍යයක්තිය නො කියලා. එයා බබා හැබැයි ඉති මට මෙහෙමෙකුත් තිෙනවා. ට මතකද අපි අහතිනලේ පන්සල්ලට බල්ල පූසුව මන ගිලලානවා කිය. හැබැයි මේ රටේ අලි පටවක් ගිල දම්මන්නේ. මන්ගේ පන්සලෙහිට ප අලිපෙටිය කවුද පන්සල් ගාව කියෙනලා දාලාලගේ අලිපටියක් කිවල් කියල කි ව මතුර නම ඔට මත කන. ඉතිං අල්ියවහෙම කෙන හල දාපු පන්සල්තින රටක අරමන්ත්‍රයන්න දැන කිලෝ තුනහමාරක රත්තරන් දෙැම වෙන්න පුළුවන්. මොකද ඒ ඔන්න හෙලා එවුන්නාහන්සේලා හිතන් ඉන්නවා. ඒ ඔන්න හෙලා එවුන් අහසන වගේම මේරට ඉන්න මිනිස්සුත් පට්ට අන්දයි මාර බීරී මාර ගොල්ලුයි මාර මන්ද බුද්ධකයි කියන ැනි හිතන්ගන්න. ඒපවා ඒ චිත්‍රපට කතා කොයිෙන් කියාගෙනාවත්. ඒවා කොයි විදිහර කරගෙනවත් මේ රටේ මිනිස්සු සැදී පෙැහැදීඉන්නවා. එව්වා එනකොට දන්නවා මොකටද හැරෙන්න්නේ කියලා එනකොට දන්න අරැන්න්න කො ද කියලා ඒත්කම අප මරතකයින් දේසියාචි මනිික්ල්ල දේසියාචික මැනිික්මල් අහින්සක දේසියාච්චි. මැනික්මල්ලන මකුත් දේසියාාචි පව් න නිසා එහම මුුණබපුරු. ඒම මුණු බිරිියෝ. ඒම බෑනල එහෙම පුත්තු ඉන්න රටක. අවුරුදු හැත්ත ඇවඩ ආසන්න කාලයක් අකන්ඩව රවට්ටපු රටක. අහිංසක විදිහට රැවටිච්ච රටක අපි කියන්නේ රැවටුනාා හොඳ ටෝම ඇති. රැවටිල්ලට තිතතියලා සත්‍යය යුක්තිය සාධාරණත්වය හොයාගෙන යන ගමනට සත්‍යය සහ යුක්තිය සඳහා. නීතික සංවිධානත් සමග අත්වල් බැඳගන්න කියලා අපි ඔබ ආරාධනා කන්න. ඇ ම නීතිඥ්‍ය නීතුද ජාතික සංවිධායක සත්‍යය සහ යුක්තිය සඳහා නීතිඥ යෝ. වසර හැත්ත පහක් පුරාවටම මෙරක ලාංකය දේශපාලනය තුළ විවිධ දේශපානල පක්ෂ එ දේශපාල පක්ෂර හා විිවිධ පුද්ගල කණ්ඩායම් බලයට පත්කරා, ජනතාවගේ ප්‍රශ්්‍ර හඳුනාගෙන ජනතාව ප්‍රශ්ට ෙසුදු දුන්දේලා. මේරට යහපත් දේශයක් බවට පත්කිරවේ බලාපොරොත්තුවයෙන් මෙර ජනතාව චන්ද දුන්නා. හැබැයි වසර හැත්ත පහක් පුරාවටම විත දේශපාලන පක්ෂ විවිත දේශපාල පුද්ගල කණ්ඩායම් බලයට පත්කරට ජනතාවට තේරුන්ගරන් තිබෙනවා. අද මේරටේ ජනතාවට ප්‍රශ්වට විසදුන් ලබාද මක් කල න. අද මේරට බංකොල දේශයක් බවට පත්වෙලා තිබෙනවා. රට තුළ ජීවත්වන්න බැරි වටපිතාවක් ඇති කල්ල තිබෙනවා. ගතුවුම් බදත්තුමතුන් රට අතහරදාන තත්ත්රට පත් කල්ල තිබෙනවා. එනිසා මේර ටයවුරුදු හැත්ත පහක් පුරාවටම මේරට පාලනය කරපු පාලකයෝ මේකට වග කියයුතුයි. රටේ සිදුවන්න ප්‍රශ්වලදත් දැන් අපි ගොඩක් පෙලාවට දකින්නේ. පාට පක්ෂ පදනම් කරගෙන අරගලකනු මිසක් සත්‍යය සාධාරණය යුක්තිය වඩුවෙන් හඳ නගෙන බවක් අපි දකින්න නෑ. දේශපාල පක්ෂ උත්සාහ කරන්නේ. කෙසේහෝ තමන්ගේ බලයරක ගැනීම වෙනුවෙන් බලය පවත්වාගැනි වෙනුවෙන් තමයි ඒ ආරගල කරන්නේ. අපේරටේ තවමත් බෞතර මිනිස්සු. ඒ පක්ෂපාට කන්නාඩි මත එළබගෙන, ඒ ප්‍රශ්දිහා දකින්නේ සාධහරණය යුක්තියෙනු වෙන්නෙමයි. එන අපේරට අවශ්‍යයි. සාධහරනත්තය යුක්තිය දැරද්ද වැරදිවිදිටත්. හරිදේ හරිවිදියටටත් දකින මනුෂ්‍යයන්මරට අවශ්‍යයි. එහනම් සත්්‍යේ සහ යුක්තිය උදසා. නීතික්චවරව මේ ඇපැකැප වෙන්නේ අලුත් මෙරටේ දේශපාල වියවහයක් ආරම්භ කරන්නට අලුත් ගමනක් ආරම්භ කරන්නට සක්්‍යය සහ යුක්තිය වෙනුවෙන් මෙරටේ මිනිසුන්ගේ හඩ අවධ කරන්න තමයි අපේ පළමු වෑයම් බවට පත්වෙන්නේ. මහබැංකු වාර්තාවකට අනුව ශ්‍රී ලංකා ජනතාවගෙන් සියකට හතලිහකට වැඩි ප්‍රමාණයක්. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා වියදංකන්න මුදල කපාදු කල් තිබෙනවා. අවුරුතු පහකට අඩු දරුවන්ගෙන් සියට හතලිස් තුනක් මන්ද පෝෂණය පාසල්යන ලමුන්ගෙන් ලක්ෂ දාහතරකට මන්ද පෝෂණය මන්ද පෝෂණය ප්‍රධාන තත්ව තමයි රටේ කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් නෑ අද වර්තමානමිට්‍ර කෘෂිකර්මාන්තය තුළ මෙක්්‍රික්ටෝන් මිලියන එකයිදශමාටකින් කෘෂිකරමේ පහුබැහැල තිබෙනවා අධරටේ ජනතාවගේ දුප්පත්කම සියට විසිපහකින් වැඩිවෙලා තිබෙනවා දෙදස් විසිතක වැඩ විට. එකන දුපත්කම වැඩි වුනාා කියලා කියන්නේ මිනිස්සුන්ට සහනාආධාර දෙෙන් අවශ්‍යයි. අධ්‍යාපනය සෞඛ්‍ය ප්‍රවාහනය මේ සම්බද්ධයෙන් තවමත් මේරටේ ආණ්ඩුවේ වැඩපිළිවලක් නෑ දැක්මක් නෑ. එසේ තිබියදී මන්දක පහුගේ දවසේ අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ගත්තා. දේශපාල ගැටුම්වලදී යුද ගැටුම්වලදී මියගියපු. අය සහිපත් කරන්න ඉස්මාර්රකහදන්න කැමිනටල් මටියේ ගත්තා. අපට මන්ධ පෝෂණ තත්ත්යක් තිබෙනවා. අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රතිපත්තිනෑ හැබැයි ඔවන් තවත් මේ තීන්දු ීරගන්නන්නේ මොක්ද කියන කාරණය පිළිබඳ බරපතල විවචරයක් තිබෙනවා. අමාත්‍ය ම්ඩලේ තීන්දු තීර ගන්නේ කුමුණ කාර මතති කලා ජනතාවට දැනගන්න තවමත් අයිතියක් නෑ මෙට මනිස්ව වෙන සබ්බලාපොත්තුට. එන අපි අවශ්‍යයි. මේ තීන්දු තිරණ ගන්නේ මොන්න ප්‍රතිපත්ති මත පදනම්වෙලා දෙකන ජනතාවට දැනගන්න අ වශ්‍යයි. එසේ නොමත කාක්කාල් මේරට දියුණු කරන්න බෑ මෙට එවග ගුද්ධමතුන් මේ රට අතහරධනයාට කිසිදු සැකයක් නෑ. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ පෞුග කාලේ සුරාබදු දෙපාර්තමේන්තුව කියනවා. මෙරට සුරාබදු ආදායම විශාලල්ස අඩු වෙලා. ඒසා මත්පැන්. මද්‍රාප සම්බන්ධයෙන් වහාම මිල අඩු කරලා මේම වැඩිපුර මිලදී ගැනීම සඳහා ජනතාවට පෙළබිවිමක්කරන්න. එතර බලන් අපේරටේ ආණ්ඩු ප්‍රතිපත්ති. මත් පැන් මද්‍රභ ආදෑ මෙව ද්‍ර සසාහ ි මත් න් සුරබද ද ඩ ච ි ස සුරබද පාතමේතු කියෙවා රජැ ල්ලිමක්කරන සුරාබදදු මිලි අඩු කරලා රජය ආදෑන් වැඩි කරන්න හැබ අනි පත්ත්‍ර තේරෙන්නේ නෑ සුරා ද දෑ වැඩව ත්තක් මනිස්ු ඩිපුර සරා ද මි ද කන්න ත්තෙක්. අනි පැත්ෙන් සෞ්‍යට මීත වඩා විශාල බුදලක් ව්‍රියදම් කරන්න වෙනවා. ඒ අප ටේ ප්‍රතිපත්ති හද්දී. විශේෂය අප රටේ ප්‍රතිපත්ති සම්පාධන ක්‍රාමලය තුළ වෙනදට වඩා මේ තින්දු තීරණ ගනීමේද. ඒ තන්දු තිීරණ ගන්නේ කුමන පදනවකින්න කියලා ජනතාවට පැහදිල්ක දියුතුයි. ජනතාව ේත්තු ගන්නයතු ජනතාවට ඒ සම්බන්ධයෙන් දැනගන්න අයිතියක්ති වෙනවා. ඒක විශේෂම රටේ පළවෙනිි කාර්තුව තුළ රටේ ආදහැම බිලියන. හයිසිිය තිස් පහයි. රටේ වියදම මුල්කාර්තුව තුළ බිලියන එදස් දෙසිය තිස් පහයි. එතනින් හරිියඩක් නයපොලි සඳහා බීදං කල තිබෙනවා. මතගතියාගන්න තේල්ටික තිබ්බා ගෑස්සික තිබ්බා අද මේ රට සුකිත මුදිත වෙලා නෑ ජනතාවට ජීවත්වෙන්න පුළුවන් තත්වයක් නෑ තවමා පින්නේ නයවාරික ගෙවන්න බැරි රටක පින්නේ. හැබයි ව නයවාරික ගවන්නගත් අවස්ථාවදී. මේරට කොහට ගමන් කරයිද කියලා අපිට තවමක්කත් කියන්න බෑ. එසේ නම් දැන්වත්වත්. දේශපාලන ප්‍රතිපත්්‍යවලින් එහා ගියපු. රටගැන හිතලා මිනිස්සු ගැන හිතලා යම්කිසි ප්‍රතිපත්තුරාමුවක් මේ රට අවශයි, රටගැන හි මනිස්සු අවශයි, රට ගැන හිතන දේශපල් ලක්වනාක අවශ්‍යයි එහෙම වනොත් තවදුරටත් මේරටේ විනාසය මිනා මේරට ගොඩ්නැගීමට හැකියාවක් නෑ. විශේෂෙන්ම අිදන්න පහගේ කෝප මිටතු හර හා. ේ වි දෂණ හැිදරවෙනවා. කෝප් කමිටු ඇනිතදරව් කරනවා රටේ දදමුදල් ඒම හිගමුදල් පොලිය අයකරගන්න බැලුව බිලියන නමසී යක්ති බෙනවා. අදාළ මුදල් නොගෙවීම නිසා බිලියන දෙකවිශම හතරක් අදර දුන්න චෙක්ප අගුරලා තිබෙනවා. ොහෝ ආයතනල කෝප් කමිටු හරහා දූෂණ අනාාවරයන නිවස් එනවා හැබැ ඒතරින් පහ එට ඒ ප්‍රස්සවට ගත්ත විසිතුම් සම්බන්ධයෙන් මොකදද කියලා ජනතාව දන්නේෙ නෑ. කමිතුුවට ර්ාව ෙත්න එඒ අපේරට වෙනනිසක් අවශ්‍යයි. මෙම මාත්‍යවලින් ප්‍රෘතිිට ඉදිරිපත් කන දේවල් වට ගත්ත තිීන්දු තිීරෙන මොනවාද. ඒ තින්දු රහහා ක්‍රියාත්මක ච්ච දවල් මොනවාද කියලා ජනතාවට දැනගන්න අවශ්‍යයි. එහෙම නොතිත අක්කාල් මේරට නැවත සම්වර්ධනය කරන්නට මේ රට දියුණු කරන්නට හැකාවක්ල වෙෙන්නේ. අ පුත්තලම් පාලිමෙන්තු මන්ත්‍රීපරයක ලි සබ්ි න්ත්‍රීපරයා. කිලෝ තුනඇදශ මාටක් රුපියල් මිලියනෑ. හැත්තතා අටක මුදලක් බොම හතරබීරි කතාවකුත් එෙක්ක ඔහු ප්‍රකාශයක් නිකුත් කරා මේේ හුගේ පර්සයක් නෙවේ කියලා. හබි අපිදමයි ඔහුගේ පාර්සලයක් නෙවේ කියලා. හැබැයි එහ අන්තිපන මොකක්ද කරේ මිලියන හතදශම්පහක මුදලක් දඩමුදලක් ලෙසගේ ගෙවලා හු නිදහස් වෙලා යනවා. එ මෙතරින් පස්ස මේක වහන්න බෑ. මේ මන්ත්‍රීවරයා මේආකාට පාලිමේතු මන්ත්‍රීවරු පාලිමේතු වර ප්‍රසාතට මවා වෙලා මේ ආකාරයට. ඒවා නක්ක්‍රමිතා කරාධි කළ වහම පරිීක්ෂා කළ යුතුයි. දේශපාල වාසි සඳහා ඒ වහම හඬ නිහඳ නොකොලිතුයි. එහෙම උනොත් එහෙම මේරට බලාපොත්තුට වෙනස මේරට තුළ ඇත්තටම බලාපොත්තු ඉෂ්ට කරගන්න අපට බැරි තත්තියක්ත්බවට මේීරට පත්වෙනවා. විශේෂමු තුල ක්‍රීඩාව සම්බන්ධයත්ත් රක්බිවලට, පුඩ්බෝල්වලට අත ාතයන්ත්‍ර විදේශ තහනම වෙල්ලා. එස රට හැම පැත්තම ගත්තත්. අධ්‍යාපනය සෞඛ්‍ය ප්‍රවාහණය නිසුන් ජීවතනැරි තත්යක් පවට මේම සියල්ල පරිල්ලාතිබෙනවා. ඒසා රටතුල මනිස් අරගල කරේ මේරටේ පැහැදිි වෙනසක් වෙනඩුවෙන්. අරගලක් කලෙක් පුදත් කල කන්්ඩයමක් පිරිසක්නවෙේ. රටේ අතිමහත් බහතව ජනතාව පාටබැහැල ඉල්ලුවේ දෙෙනස් රටක්. අලුත් රට දෂිතයන් තෙරහිව හඳඳග රටක් හැබයි ඒ පාලකයන්ගේෙන් මේ වනිස දකිින්දෑ. අපි දැම්මක්කත් විශවාාස කරනවා. ඒ පාලකවෝ ඒ වෙනස කරන්න නැත්තාම්. ඒ වෙනුවෙන් හඳනගල පිරිසක් මේරට දැන්. අවශ්‍යයි ඒ වෙනුවෙන් අද පළවෙනි පියවර සත්‍යය සහ යුක්තිය සඳහා නීතික්ෂයෝ මුලපිරුවා කෙන සඳහන් කරමින් අවසන් කරනවා. අවුකන යිතිහාසික පපුරපසොන් කලාපය. ජූනි මසත් ොන හතරදි දින පුරා. අවුඛන යහ මග වලස් දව අවමංගල්යාධාර සමිතිවල සහයෝගෙන් පැවැත්වෙන මහා බද්ධන්සල ජූනි මසත්තුම් වන දින අවඛන මංසන්දීදී පැවැත්වේ. මේපුුණ් කටයුත සදහා ඔබට දදායක විය හැකි. භක්තිගීත ප්‍රසංග වෙසක්කූඩු තරගගවලිය. වෙසක් කූඩු තරග සඳහා ඇතලත්වීමට පහත අංකවසේ සම්බධවන්න දමින්ද සම්පත්. බින්දුවයි හැත්තහයයි හතලිස් දෙකයි හැටයි බින්දුවයි පහළව. නිෙල්සන් බින්දුවයි හැත්ත හතයි බිින්දුවයි හැත්ත පහයි දහතුනයි හතලි සට. ලම්කා බින්දුවයි හැත්ත හතයි බිදුවයි හතයි එකළහයිහතලිස්සකයි පහ. මාධ්‍යනු බ්‍රහය ලක් දෙරන අලුත්තොරතුරු සහ නිවස්ටිපෝර්ට යුටියෝ ප්‍රෝන්්තිනාලික තුළින් අසිරිීමමත් පපසොන් කලාපේ නරැබිවිත ලංකා වස ඔබ සැමට ගෞරවනය ආරාධනා. ලක්තේරණ පවතකට ඒහා කියර වටගෙනකෙ කුමක්.